නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ජනාධිපති වරණ ව්‍යාපාරයේ මේ වෙනකොට විශාල උනන්දුවක් රටේ හැමතැනම තිබෙනවා. අලුත් නායකයෙක් තෝරගන්න, අලුත් ආණ්ඩුවක් තෝරගන්න විශාල උනන්දුවකින් ජනතාව ක්‍රියා කරනවායි කියලා පේනවා. ඒ වගේම සජිත් ප්‍රේමදාස මැතිතුමාට තිබෙන ජනප්‍රසාදයේ සහ ජනතාව එතුමා කෙරෙහි දක්වන උනන්දුව කොච්චරද කියලා කියනවා නම්, මගේ මතය අනුව මේක 1977 මැතිවරණ ව්‍යාපාරයේ තිබුණු ඒ ජනතා පෙරළිය හා සමාන පෙරළියක් දැන් ඇති වෙමින් තිබෙනවායි කියලා අපි ප්‍රකාශ කරන්න කැමැති. දැන් මේ මැතිවරණ ව්‍යාපාරයේ යන අතරතුර අපිට පේනවා අපිට එරෙහිව යම් යම් ක්‍රියාවන් සිදු වෙමින් තිබෙනවායි කියලා. ඒක තමයි කලබල ඇති කිරීමට උත්සාහ කිරීම, ඒ වගේ මැතිවරණ ප්‍රචණ්ඩ කියා හා තර්ජනය කිරීම යම් යම් දිශාවන් වලින් වාර්තා වෙමින් තිබෙනවා. ඒ අතර සජිත් ප්‍රේමදාස මැතිතුමාට අපහාස කරන, අගෞරව කරන, හානි කරන යම් යම් පත්‍රිකා බෙදා හරිමින් තිබෙනවා සංවිධානාත්මකව. අපි ඒවා දැඩි ලෙසම හෙලා දකිනවා. මොකද අපේ ව්‍යාපාරයේ තිබෙන්නේ මඩ ගහ ගැනීම නොවේ. අපේ ව්‍යාපාරයේ තිබෙන්නේ ජනතාවට කරුණු අවබෝධ කර දෙමින් අනාගත ජනාධිපතිවරයා විසින් මෙරටේ වගකීම බාර ගන්න අලුත් වැඩපිළිවෙලක් තමයි අපි ක්‍රියාත්මක කරමින් තිබෙන්නේ. අපි මැතිවරණ ව්‍යාපාරයට උනත් අලුත් අර්ථකථනයක් ලබා දෙන්න සූදානම් කළා. මොකද මහජනතාව ධනවත් කරමින් ඔවුන්ගේ සහය ලබා ගැනීම, විශ්වාසය දිනා ගැනීම තමයි අපේ වැඩපිළිවෙල. දැන් අපි රට පුරා මේ වගේ මැතිවරණ ව්‍යාපාරය කරනකොට අපි දුටුවා පොහොට්ටුව යම් ආකාරයක කලබල ඇති කිරීමේ ව්‍යාපාරයක යෙදෙනවයි කියලා අපේ අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මැතිතුමා දැනටමත් මැතිවරණ කොමසාරිස්තුමාට පැමිණිල්ලක් ඉදිරිපත් කළා තිබෙනවා. අපිට ලැබෙන වාර්තාවන් අනුව මේ අය ඡන්දදායකයන් බියගැන්වීමේ සහ ඡන්දදායකයන් ඡන්දපොලට ඒම වැළක්වීමේ උපාය මාර්ග සංවිධානය කරමින් ඉන්නවයි කියන කාරණය. විශේෂයෙන් මේකේ බලාපොරොත්තු වෙන්නේ ඒගොල්ලෝ ඡන්ද වැටෙන ප්‍රමාණය යම් ආකාරයක අඩු කරන්න. ඒ වගේම උතුරු නැගෙනහිර පළාතේ මේ වගේ විවිධ ක්‍රියාවන් පිළිබඳ වාර්තා ලැබෙමින් තිබෙනවා. විශේෂයෙන්ම ඔවුන්ට බලපෑම් එල්ල කිරීම, තර්ජනය කිරීම වාර්තාවන් ගණනාවක් මේ වෙනකොටත් ලැබිලා තිබෙනවා. අපි මැතිවරණ කොමසාරිස්තුමාට ඒ වගේම අදාළ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා කරන මධ්‍යස්ථාන සහ පොලිසියට මේ සම්බන්ධයෙන් දැනටමත් දැනුම් දී කරලා තිබෙනවා. විශේෂයෙන්ම උතුරු නැගෙනහිර පළාතේ ඡන්ද වැළක්වීමේ යම් යම් උපාය මාර්ග ක්‍රියාත්මක කරන්න ඔවුන් දරන උත්සාහය වළක්වන්න කියන ඉල්ලීම තමයි අපි කරන්න තිබෙන්නේ. මොකද මේ ඡන්දේ වළක්වන්න උත්සාහ කිරීම හරහා ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උදුර ගන්න යම් ආකාරයක පියවරක් ගත්තොත් මේ රටේ නැවත වතාවක් ප්‍රජාතන්ත්‍රවාදී පිළිවන් තියෙන විශ්වාසය බිඳ වැටෙන්න පුළුවන්.